සුභරාත්‍රී කාලයක් ඒවා. මගේ නම සමන්ත හේවගේ. මම තව වීඩියෝ YouTube වීඩියෝ දෙක වීඩියෝ වගේ කරන්න ඉන්නවාද ඉස්සරහට. අපි කර කර හිටපු ඒවා ටික. ඇත්තටම අපි අන්තිමට මම හිතන්නේ ළමයින්ට මතක ඇති අපි කතා කරා console connectivity ගැන. ඒ කියන්නේ console with console cable එකක් ගහලා networking devices වලට කොහමද log in කියලා. right? අපි දැන් ඒ ටික ඇත්තටම කතා කරා. ඕගොල්ලන්ට මතක ඇති අපි කතා කරා tera term කියලා එකක් ගැන, putty කියලා එකක් ගැන. ඊට අමතරව අපි කතා කරා tera term, putty, ඊට පස්සේ CRT කියලා එකක්. ඊට පස්සේ පරණම ඇප්ලිකේෂන් එකක් අපි කතා කරා hyper terminal කියලා. ඔ ඒ ඇවිල්ලා ඇත්තටම small application අපිට where we can you know we can connect to the networking devices. අපිට networking devices වලට connect වෙන්න පුළුවන් විදි තමයි අපි කතා කරේ. දැන් අපි කතා කරන්න අද ද මම මේ video session එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි device එකට log වුණාට පස්සේ අපිට තියෙන modes මොනවද? ඒ කියන්නේ router Cisco router එකට හරි Cisco switch එකට හරි මොන හරි Cisco networking enable device එක log වුණාට පස්සේ මොනවාද තියෙන modes? ඇත්තට මේ modes ගොඩක් විට Cisco firewall වලට, switches වලට, routers වලට ඔක්කොටම පොදුයි. right? ඒකින් දැන් මේක හරි වැදගත් ළමයි දැනගන්න එක. right? හරි. අපි මුලින්ම බලමු මොනවාද තියෙන modes කියලා. right? හරි. එතකොට මම මුලින්ම ගත්තොත් මම ගන්නම් right. මේ screenshot එක ගන්න. right? එතකොට මට ලේසි explain කරන්න. right? මේ තියෙන්නේ modes on Cisco routers. right modes මොනවාද මෝඩ්? පළවෙනි එක තමයි setup mode එක. මොකද්ද මේ setup mode එක කියන්නේ? setup mode එක කියන්නේ රවුටරයක්. හරි? රවුටරයක් නැත්නම් switch එකක් වෙන්න පුළුවන්. Cisco මොකක් හරි networking device එකක් වෙන්න පුළුවන්. right? networking device එකක් වෙන්න පුළුවන්. මේ device එක අපි හිතමු Cisco වලින් brand new අපි ගේනවා. right? courier එකෙන් ගෙනෙලා අපි ඒක box එකක් එන්නේ. box එක අපි box එක open කරලා අපි ගන්නවා. device එක අරගෙන අපි console cable එක ගහනවා. right? ගහලා අර මම කිව්ව විදිහට මොකක් හරි application එකකින් දැන් අපි access කරන්න යන්නේ. locally access කරන්න යන්නේ device එක. අන්න එතකොට එන mode එක very first time device එක on වෙද්දි එන mode එක තමයි setup mode එක. right? ඒක තමයි setup mode එක කියන්නේ. right මේක හැම වෙලාවෙම එන්නේ නැහැ. මේක ඇවිල්ලා brand new device එකයි. ඒ කියන්නේ brand new router එක, brand new switch එක, brand new networking device එක. අපි මුලින්ම very first time configure කරද්දී එන mode එකට අපි කියනවා setup mode කියලා. දැන් මම ඒක පෙන්වන්න ඉස්සරහට අපිට packet trace වලින් අපිට පෙන්වන්න පුළුවන්. right? ඕක තමයි setup mode එක. right. එතකොට මම මේ NVRAM කියලා එකක් අද මම මේ ගැන මගේ දැන් මේ අතන මේ මෝඩ්ස් ගැන මම හොඳටම කරපු වීඩියෝ එකක් තියෙන මුලදී අතන මම දැන් මෙතනදී කතා කරන්නේ අර දැන් අපි අර CCNA සිලබස් එක දිගටම කරගෙන යන ඉඳ මම දැන් මෙතන මේක තමයි අද අපි ඊට පස්සේ තියෙන්නේ ඒකින් තමයි මම දැන් මේ ටික බ්‍රීෆ්ලි කරගෙන යනවා. ඔව් මේ සෙටප් මේ මෝඩ්ස් ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ මගේ channel එකේ බලන්න සාමාන්‍ය lengthy වීඩියෝ එකක් ඒකේ ගොඩක් දේවල් කතා කරනවා. right? හරි මේ NVRAM ගැන කතා කරනවා. අද මම මෙතනදී පොඩ්ඩක් කියන්න මොකද NVRAM කියන්නේ non volatile RAM. right? මේ ඇවිල්ලා ඇත්තටම එක component එකක් මොකේද? අපේ මේ Cisco routers වල switches වල තියෙන එක component එකක්. right? ඇත්තට NVRAM කියන්නේ ඒක ඇත්තටම එක part එකක්. ඒ part එක blank කියන්නේ ඇත්තටම NVRAM එකේ තමයි අපි අර startup configuration file එක තියාගන්නේ. දැන් ළමයින්ට මොකක් හරි issue එකක් ආවොත් startup configuration file එකක් කියන්නේ මොකද්ද කියලා අර මගේ අර YouTube channel එකේ මේ video එක බලන්න මේ මම in detail explanation එක කතා කරනවා. right? ඉතින් ළමයි ඉගෙන ගන්න ළමයිට ඒක අනිවාර්යයෙන්ම ඕන නම් ඒක බලන්න පුළුවන්. right? මම දැනට මෙතෙන්ට අදාළ වෙන්න මම කියන්න NVRAM කියන්නේ ඇත්තටම non volatile random access memory. right? ඇත්තටම අපි මේක තියාගෙන ඉන්නවා startup configuration file එක. මොකද startup මේක ඔයා දන්නවා device එකක් load වෙද්දි right? Cisco device එකක් කියලා හිතන්න ඕ Cisco device එක load වෙද්දි
ෆලෑෂගේ මේක ෆලෑක්ෂ එකක් තියෙන සිස්කෝ ඩිවයිසර් තියෙන කොම්පෝනන්් එකයි මේ සිස්කෝ ඩිවයිසය කියල හිතන්න රයි් ෆලෑෂ් එක තියෙනවා රැම් එක තියෙනවා රයි් මේක තියෙනවා එන්වී රැම් එක කොහොමන තිය තව ඕකෙ තියෙන ඉදි තව මේක තියෙනවා රොම් එක තියෙනවා මම මේ නිකන් කියන්න රයි් ඔය එක එක තව පාර්ස් කියනවා රයි් අපිට මේ ටික දැනට ඇති රයි් මේකෙදි වෙන්නේ ඇත්තට මොකක්ද රයි් ඩිවයිස් එක බූට් වුණා බූට් වෙද්දීම මොකද කරන්නේ එයා මේ ෆ්ලෑෂ් එකේ තියෙන අපේ iOS එක ඉන්ටර්නෙට් එක ඔපරේටින් සිස්ටම් එක කොපි කර ගන්නවා රෑම් එකට මේක කොපීට් කොපි කරනවා ඊට පස්සේ කොපි කරගත්තට පස්සේ එන්වී රෑම් එකේ තියෙන ස්ටාර්ට්අප් කන්ෆිග් ෆයිල් එක මේකේ top on the top of the iOS එක write කරනවා ඊට පස්සේ තමයි ඇත්තටම iOS එක load වෙන්න ගන්න right iOS එක load වෙන්න ගන්න ඕක තමයි ඔය setup එක මම නිකන් කිව්වේ right මේවා in detail මම කතා කරලා දිනවා අර video මගේ කලින් කරපු දේව දැනට දැන් මේක තමයි setup mode එක right පළවෙනිම එක එතකොට ඕගොල්ලෝ දැන් එතකොට මම කිව්වා මුකුත්ම නැතුව ඒ කියන්නේ very first time device එකක් boot වෙද්දි එන්වී රෑම් එක බ්ලැන්ක්. ඒ කියන්නේ මේ ස්ටාර්ට්අප් කන්ෆිග් එක ගන්න නැහැ. ඒ කියන්නේ ඒක කලින් සෙට් කරලා නැහැ නේ ඒකයි නැත්තේ. හරි කලින් සෙටප් කරලා නැහැ නේ කන්ෆිගරේෂන් මොකුත් නැහැ. බ්ලැන්ක් කියන්නේ ඒකයි. ස්ටාර්ට්අප් කන්ෆිග් ෆයිල් එකක්වත් ජෙනරේට් වෙලා නැහැ. මොකද very brand new switch router. දැන් මේක වෙන්න පුළුවන් brand new අවස්ථාවේදී වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා හිතන්නකෝ පරණ ස්විච් එක. රයිට් Cisco 2960X කියලා හිතන්න මේ ස්විච් එක Layer 2 ස්විච් එක. රයිට් මේ Layer 2 ස්විච් එකේ L2 ස්විච් එකේ මේක ස්ටෝස් එකේ තියෙන හිතන්න ඕගලන් කම්පැනි ස්ටෝස් වල තියෙනවා. රයිට්. ඔයා මේක අරගෙන ඔයාට ඕනේ මොනවා කරන්නද? ඔයා මේක යූස් කරන්න ඕන නම් ආයි ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකට බෙස් මෙතඩ් ඔයා මේක ඒක තියෙන configuration ඔක්කොම ඉරේස් කරන්න ඕනේ ඉරේස් කරන්න ඊට පස්සේ ඉරේස් කරද්දි ඔයා යන්න ඕනේ මම ප්‍රිවිලේජ් මෝඩ් එකට රයිට් ඒක දැන් මෙතන තියෙන මෙන්න මේ මෝඩ් එකට යන්න ඕනේ රයිට් ප්‍රිවිලේජ් මෝඩ් එකට ගිහිල්ලා ඔයා command එකක් ගහනවා සාමාන්‍ය රයිට් ඉරේස් කියලා ගහනවා මේ command එක යූස් කරන්න එපා කිසිම වෙලාවක හරි ඒ කියන්නේ යූස් කරන්න ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකේ මේ රයිට් ඉරේස් කියන command එක මාර පවර්ෆුල් command එක මේක ගහලා රීබූට් වුණා කියන්නේ ඇත්තටම device එක බ්ලැන්ක් වෙලා රීසෙට් වෙලා එනවා අර අපි මැෂින් එක අපි ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි මේ ෆෝමැට් කරා වගේ වැඩක් තමයි මේ කරන්නේ රයිට් ඉරේස් කරන්න ඔක්කොම යනවා එතකොට කන්ෆිගරේෂන් මොනවා හරි තියෙනවා නම් ඔයා දාපු කන්ෆිගරේෂන් ඔක්කොම යනවා මේ රයිට් ඉරේස් කරන්න ඉස්සෙල්ලා මේ කන්ෆිගරේෂන් ඔයාට අවශ්‍ය නැහැ ඔයා අනිවාර්යෙන් TFTP සර්වර් එකට හරි FTP සර්වර් එකට හරි කොහෙට හරි ඔයා බෑකප් එකක් ගන්නවා රයිට් අඩුමාරේ නෝට් පෑඩ් එකකට හරි බෑකප් එකක් තියාගන්න ඕනේ රයිට් වෙරි මේ රයිට් ඉරේස් කියන එක ගහන්න ඉස්සෙල්ලා රයිට් එතකොට මේක පවර්ෆුල්ම කමාන්ඩ් එක මේක ගහන්න අපි ප්‍රිවිලේජ් මෝඩ් එකේ රයිට් මේක සාමාන්‍ය යූස් කරන්නේ හොඳටම මොකද්ද ඔයා කරන ජොබ් එක සහ ඒකේ තියෙන ග්‍රැවිටි එක මොකද ඔයා හිතන්නේ හදිසියේ ඔයා කෝ ස්විච් එකකට සාමාන්‍ය බෑක්බෝන් එකේ තියෙන ස්විච් එකකට හරි රවුටර් එකකට හරි මේ කමාන්ඩ් එක ගැව්වා කියලා හෝල් නෙට්වර්ක් එක ඩවුන් වෙනවා හදිසියේ බෑකප් එකක් තිබ්බේ නැත්තම් මොකද ඔක්කොම කන්ෆිගරේෂන් රවුටින් ස්විචින් ඔක්කොම ඒකෙනේ තියෙන්නේ ඉතින් හරිම කෙයාර්ෆුල් මේ කමාන්ඩ්ස් යූස් කරද්දි විශේෂයෙන්ම රයිට් ඉරේස් කමාන්ඩ් එක. ඉට්ස් ලයික් අ ෆෝමැටින් යුවර් මැෂින් විතවුට් යු නෝ ඉෆ් යු ආර් නොට් ටේකින් ද data backup right so just keep in mind this command but I just told this command to you know how we can make this particular device you know as a brand new device or the refresh device මේක ගහපු ගමන් තියෙන ඔක්කොම මැකෙනවා. හරිනේ දැන් ඔයගොල්ලන්ට ඒක තේරෙන්න ඇති. රයිට්. එතකොට මම දැන් මේක පොඩ්ඩක් පෙන්වන්න කොහමද සෙටප් මෝඩ් එක මොනවා වගේ තියෙනවා. මම පැකට් ට්‍රේස් එක ගන්නවා. රයිට්. පැකට් ට්‍රේස් එක අරගෙන මම මේකේදී මම ඩිවයිස් එකක් අරගෙන මම බ්‍රෑන්ඩ් නිව් ඩිවයිස් එකක් ගන්නවා. හරි.
අරන් ඔන්න මං කොන්සෝල් වලින්ම ලොග් එන්නම්කො නිකන් පෙන්නන්න නිකන් එමාර එන කේබල් එකක් අරන් මං කනෙක්ට් කරන්නම්කො කොන්සෝල් කේබල් එක අරන් මෙතන කොන්සෝල් පෝට් එකටයි RS recommended standard 232 EIA TIA right මතක ඇති මේක right electronic EIA TIA right අපි ඒ ගැන කතා කරා right ඒ ස්ටෑන්ඩඩ් එකට මේ කේබල් එක තියෙනවා ඊට පස්සේ අපි මේක double click කරලා මෙතන CLI command line interface ගියාට පස්සේ මෙන්න මෙහෙම මේ දැන් මේ load වෙලා ඉවරයි device එක right self depreciation දැන් මේක තමයි මේ තියෙන්නේ ඇත්තට මෙතෙන්ට එනකම් මේ තමයි මෙහෙම එනවා කියන්නේ මේක තමයි setup mode එක right continue with configuration dialog මේ ඇවිල්ලා very first time එන්නේ right ඔන්න මම තව එකක් දාන්න ඔන්න load වෙනවා right self depressing the image දැක්කන් ඒ කියන්නේ අරක iOS එක අරගෙන යා ටග්ගා ලෝඩ් කරගෙන මෙන්න මේ මැසේජ් එක එනවා දැන් මේකේ පේනවා Cisco මේ මොකද්ද මේ platform එක right 1800 switch එක Cisco switch එක හරි ඊට පස්සේ මේ fast ethernet port ගන්න NVRAM එකේ size එක right flash එකේ size එක iOS එකේ type එක advanced IP services කියලා version එකක් තමයි මේකේ තියෙන්නේ right ඔය ටික එතකොට මෙතන මම දෙනවා continue with configuration dialog සාමාන්‍ය අපි ඇත්තටම මෙහෙමයි දැන් මේකෙදි අර නිකන් ඔයාලට ප්‍රශ්න අහහ ඔයාලට මේ configuration කරන්න පුළුවන් මේ devices වල අබැයි අපි දැන් commands දන්නවනේ අපි මොනවාට ප්‍රශ්න සමානදේ ප්‍රශ්න අහන ඒවා හරියට confuse ප්‍රශ්න. ඒකින්ද අපි මෙතන very first time setup mode එක අපි මේක no කරනවා. no කරාට පස්සේ ඔන්න mode එකකට එනවා. right? ඇත්තටම setup mode එකෙන් එන mode එක තමයි setup mode එකෙන් එයා යන එයාට යන්න පුළුවන් එකම mode එක තමයි මුලින් ඒක step එක පිළිවෙලක් තියෙනවා. setup mode එක right? මෝඩ් එකෙන් එයා අනිවාර්යයෙන්ම යන්නේ user mode එකට තමයි. user mode එකෙන් ඊගාව එක තමයි privilege mode. ඊගාව එක තමයි global configuration mode. ඔහොම තියෙනවා. හරි ඕක දැන් අපි ඉස්සරහට කරනවා. මම මේ නිකන් කිව්වේ. step by step යන්න ඕනේ mode වලට. right? හරි. දැන් මේ ඉන්නේ user mode එක. user mode එක අඳුන ගන්න පුළුවන් මේ greater than sign එක. හරි? sorry. right මෙතෙන් greater than sign right මේ ඇවිල්ලා user mode එක setup mode එකේ user mode එකට ආවම ඕම තමයි තියෙන්නේ right දැන් මම මේක පොඩ්ඩක් close කරන්න මම මේක ආයෙ පොඩ්ඩක් පෙන්වන්නම් දැන් මේක තව එකක් මම open කරන්න මෙතන yes කරලා බලමුකෝ දැන් setup mode එක ඔන්න ප්‍රශ්න අහනවා would you like to enter the basic configuration setup මම දානවා yes කියලා right මෙන්න host name එක මම කියනවා AA ඊට පස්සේ entry secret password එක මම කියනවා ABC enable password මම කියනවා ABCD right the virtual terminal password is used to protect the access දැන් මේ දැක්කනේ virtual terminal password ABCDE right configure SMTP simple network management protocol එක no දැක්කනේ දැන් මේ ප්‍රශ්නත් එක්ක යන්නේ right එතකොට දැන් මේක ඇත්තටම යා confuse right මේ මේ වගේ ප්‍රශ්නත් එක්ක ගිහිල්ලා අපි මොකද අපි අපිට මේකට හැම එකටම commands තියෙනවා දැන් අපි Cisco command ඉගෙන ගන්න මේ configuration කරන්න તો අපිට මේ GUI based වගේනේ ප්‍රශ්න වලට උත්තර දී යන්න ඕනේ නැහැ ඉතින් අපි මේක මම මේක තමයි අර මම මේක පෙන්වුවේ අර yes කරාම වෙන සිදුවීම right සාමාන්‍ය අපි no තමයි කරන්නේ setup mode එක හරිනේ ඔන්න ඕක තමයි මට setup mode එකට කියන්න ඕනෙලා තිබ්බේ හරි right හරි එතකොට setup mode එක හරි right setup mode එක හරි right setup mode එක හරි ඊගාට අපි තව mode එකක් බලමු right user mode
මේ user mode එකේ සාමාන්‍යයෙන් user mode එකේ මොකද්ද කරන්න පුළුවන්? අපිට සාමාන්‍ය basic commands run කරන්න පුළුවන්. Basic command. Right? ඒ කියන්නේ Cisco basic command run කරන්න පුළුවන්. ඒ කියන්නේ show commands ගහන්න පුළුවන්. අපි කියන show commands කියලා. අතන show commands ගහන්නේ ඒ කියන්නේ networking device එකේ හරි router එකේ හරි තියෙන status එක බලා ගන්නවා. Right? Show commands ගහනවා. Basic command. Right? ඊට ඒ කියන්නේ මේ mode එකේ ලොකු ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න බෑ. Right? සාමාන්‍ය පොඩි පොඩි show command ටිකක් ගහලා devices device එක පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. Right? එතකොට මේ user mode එකට යන්නේ මං කිව්වා මේ greater than symbol එකෙන් තමයි යන්නේ. Right? සාමාන්‍ය very first time ඒ කියන්නේ setup mode එකෙන් ඊගාවට user mode එකට එනවා. ආ හිතන්නකො setup mode එකක් නැත්තම් කෙලින්ම user mode එකෙන් තමයි device එක boot වෙලා එන්නේ. හරිනේ? Right. එතකොට ඕක තමයි user mode එක. Right? එතකොට user mode එක අපි ගහන්න පුළුවන් commands ටිකක් බලමු. Right? මම device එකට log වෙන්න ආයි. මේකට log වෙමු. දැන් ඉන්නේ මේ දැන් අතන මේ ඉන්නේ මේ අතන මේ default තමක් තියෙන්නේ මේ. මේ router සාම router log වුණොත් router කියලා name එක default එනවා greater than sign එකේ. මේක ඇත්තටම දැන් අපි ඉන්නේ ඇත්තටම user mode එකේ. දැන් මේකේ තියෙන මේකේ බලා ගන්න පුළුවන් ඔයාට මොනවද තියෙන available command. සාමාන්‍ය Cisco command line interface එක නැත්නම් iOS එකේ help කියලා එකක් තියෙනවා. ඒකට කියන්නේ question mark ගැහුවට පස්සේ ඔන්න. මේව දැනගන්න මේ question mark එකෙන් කියන්නේ help කියලා. help file එක. help. ඔයාට දැනගන්න පුළුවන් ඕන එකක්. ඒ කියන්නේ මොනවාද තියෙන commands. ඒ කියන්නේ මේ user mode එකේ තියෙන commands ටික තමයි මේ තියෙන්නේ. ඔයාට වැඩි command ටිකක් නැහැ නේ. මෙච්චරයි තියෙන්නේ. ඔයාට ping කරන්න පුළුවන් devices connectivity බලා ගන්න පුළුවන්. show command කරන්න පුළුවන්. right? ඔන්න ඔයාගේ command ටිකක් තියෙනවා. right? එතකොට මේකේ මේ ලොකු දෙයක් කරන්න විදියක් නැහැ ඔයාට. මේ user mode එකේ. right? එතකොට මට ගහන්න අපි මෙහෙම ගාමු show command එකක් ගාමු show ip interface brief. මේකෙන් කියන්නේ මට ඔයා පෙන්වන්න මගේ මේ router තියෙන interfaces ටික. දැන් මෙයා ඇත්තටම පෙන්වනවා. මෙයා පෙන්වනවා interface එකේ status එක. right? interface ip address එක. right? මේ දින් interface එක fast ethernet 0/0. IP address එකක් අපි දැම්මේ නැහැ මේ වෙරි දැන් මේ මේක බූට් කරේ. right ඊට පස්සේ method status එක unset. මෙතන තියෙන protocol එක administrative down. අතන මේ port එක down. right status එක protocol එක. right මෙතන protocol එක කියන්නේ ඇත්තටම යා connectivity එක ඇති කරගෙනද නැද්ද? right මෙතන down කියන්නේ ඇත්තටම cable එකක් ගහලාද නැද්ද කියලා. කේබල් එක. ඒ කියන්නේ ඒ port එකට UTP කේබල් එකක් ගහලාද නැද්ද කියන එක තමයි මෙතන. එතන ගහලා නම් මෙතන up කියලා එන්න ඕනේ. මෙතනින් කියන්නේ connectivity එක තියෙනවා. ඒ කියන්නේ IP address දාලා connectivity එක තියෙනවා. ওই දෙක මම ඉස්සරහට වෙනම උගන්වන්න. දැනට මම මෙතනදී කිව්වේ. දැන් පේනවනේ මේ show IP INT brief. දැන් මේ බලන්න මම මේ command එක ගහපු ඉත දැන් මේ Cisco වල තව තියෙනවා මේ command එකේ. හරි. දැන් SSH කියලා ගහලා ඔයාට ඔයා enter කරොත් මොකද? incomplete command කියලා එනවා. සාමාන්‍යයෙන් SSH කියලා ගහලා question mark එකක් ගැහුවොත් මොකද්ද පෙන්වන්නේ? ඒ කියන්නේ මේ මෙතනින් කියන්නේ SSH ගැහුවට පස්සේ SSH වලින් පටන් ගන්න command මොනවද තියෙන්නේ? කීයක් තියෙනවද? show command එක විතරයි. දැක්කනේ show command එක විතරයි. එහෙමනම් දැන් අපි අතරම දැන් මේ Cisco වල තියෙනවා question mark එක තියෙන මේක තමයි help එක. ඊගාවට ඕගොල්ලෝ දැනගන්න ඕනේක් තමයි Cisco වල තියෙන shortcuts කියලා. right shortcuts. මේ shortcuts වලින් කියන්නේ එයා command එක අපිට fill කරලා දෙනවා. අපි command එක ඒ කියන්නේ අපි ගහන්නේ short command එකේ අකුරු දෙකක් හරි තුනක් හරි තමයි ගහන්නේ. එයා ඉතුරු ටික fill කරනවා. fill කරන්නේ කොහමද? ඒ කියන්නේ දැන් අපිටම දැන් මේ SSH කියලා ගහලා tab එකෙන් තමයි fill කරන්නේ. හරි. ඇත්තට මේවා තමයි දැනගන්න ඕනේ. එතකොට SSH කියලා ගහලා මම ටැබ් එක ගහුවා කියලා ඉන්නවා. හරි ටැබ් එක ගහම මම දැන් ඇත්තට මෙතන ඉන්නේ මේ SSH කියලා ගහලා මම දැන් මෙතනින් ටැබ් එක එන්ටර් කරනවා මගේ කීබෝඩ් එකේ. දැක්කනේ?
ටැබ් එක ගහපු ගමන් එයා බලනවා, එයා ඇත්තට මොකක්ද දන්නවද බලන්න ටැබ් එකෙන්. ඒ කියන්නේ SSH එකට අදාළ කොච්චරක් තව කමාන්ඩ්ස් තියෙනවද. ඇත්තටම එකයි දැන් තියෙන්නේ, එයා ටග් ගාලා ඒ කමාන්ඩ් එක අපිට ෂෝ කරනවා. ඒ කියන්නේ ඇත්තටම එයා කමාන්ඩ් එක අපිට ලියලා දෙනවා. අපි ඉතුරු ටික එයා ලියන්න, එයා ලියනවා, අපිට ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක තමයි ෂෝට් කට් කියන්නේ. අපි භාගය ලියන්න, ඉතුරු ටික එයා ලියනවා. රයිට්. දැන් ආයි රයිට්. දැන් ආයි බලන්නකෝ මෙතන එන්ටර් කරලා රයිට් මෙතන මෙතන SH කියලා ගහලා ටැබ් එක ගහපු ගමන් ෆිල් කරනවා. ඊට පස්සේ ආයි ක්වෙස්චන් මාක් එකක් ගහලා බලන්න නිකන්. ආ මෙන්න show command right. මේ දේන show command. show ගැහුවට පස්සේ show app, show cdp, show class, show clock, controller, scripto right. මේ flash history right. දැන් මේ ඔක්කොම commands. දැන් ඇත්තටම මේ Cisco ඉගෙන ගන්නවා කියන්නේ Cisco IOS එක ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේ commands කොහොමද ඉගෙන ගන්න, මේ commands කොහොමද වැඩ කරන්නේ, මේ වල තේරුම් මොනවාද, මේ command මොන මොන වෙලාවටද අපි use කරන්න ඕනේ, කොහොමද ඒවල configuration වෙන්නේ කියන එක ඉගෙන. ඉතින් ඇත්තටම මේක නිකන් මේක මේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ Cisco කියන මේ Cisco කියන්නේ නිකන් සාගරයක් වගේ දෙයක්. මේ iOS එක ගත්තොත් right. ඇත්තටම අපිත් තාම ඉගෙන ගමින්, පොත් බල බල අපිත් courses කරගෙන, අර කියන්නේ මේ Cisco certification කරගෙන යන ගමන මේක දින. මේක මේ මැජික් නෑ, එකපාරම මේවා ඉගෙන ගන්න. experience එකෙන් මේවා කරලා 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 තමයි මේවා ඉගෙන ගන්න ඕනේ right. එතකොට ළමයි දැනගන්න ඕනේ ඉතින් මේවා එක එක හරි drop කරගන්න, නැත්නම් ඉතින් අමාරුයි මේ ඉගෙන ගන්න right. හරි, මම මේ මම දැන් මෙතනින් එහාට දැන් මේ වීඩියෝ එක මම මෙතනින් ફોස් කරනවා. ફોස් කරලා දැන් මොකද වීඩියෝ එක ලෙන්ති වෙනවා. මම තව ආයි මෙතනින් පස්සේ තව ආයි වීඩියෝ එකක් කරනවා right. මේ වීඩියෝ එක අපි නැවත තව වීඩියෝකින් හම්බෙමු.